දැන් අපි දෙවනි කොටස ආරම්භ කරමු පරිසරයේ. මේ දැන් ඔයාලා කරන්න හදන්නේ කෑම වර්ගයක් හදන්න ඕන. තමන් ආසම කෑම වර්ගයක් හදන්න බලන්න. මරණ හදන්න. මැංගෝ සැලඩ්. හැබැයි ගොඩක් හදන්න ඕන. මොකද මේක අපි විකුණන්න හදන්නේ දැන්. ඒ කෑම වර්ගය අපි ගොඩක් හදන්න ඕන. අපි හදන්න ඕනේ. ඔව් කෑම වර්ගයක් හදනවා අපි විකුණන්න. හොඳයි දැන් එකෙක් ඔයාලා කල්පනා කරන්න මම හදන්නේ මොන කෑම වර්ගයේද? පොතේ ලියන්නේ මේ කෑම වර්ගයේ පැත්තකින් එක තැනකින් තමන් හදන කෑම වර්ගය ලියන්න. සර්. ලියන්න කියන්නේ මෙහෙමයි. අපි ඒක ඇත්තටම හදනවාද? ඔව් මේ ඒ කෑම වර්ගයේ එකක් ඇඳලා යටින් ලියන්නේ මොනවද කියලා. තමන් හදන කෑම වර්ගය. දැන් හදන්න බෑ අපිට වෙලා නැහැ. ඒක නිසා පොතේ ඇඳලා නේද? එකක් විතර අඳින්න. අඳුර ගන්න පුළුවන් විදිහට පැන්සලෙන් ඇඳලා ඒ වර්ගයේ නම ලියන්න යටි. දැන් අපි කෑම වර්ගයක් හදනවා විකුණන්න හදන්නේ මේ කෑම වර්ගය. ඔයාලා දැන් හදන්න බෑ ඒක හෙට හදමු. මේ දැන් එයින් එකක් අඳින්න බලන්න ඔයාලා හදන්න බලාපොරොත්තු වෙන කෑම වර්ගෙන් එකක් අඳින්න. මොකක් හරි කමක් නැහැ දැන් මම අඳින එකම ඔයාලා අඳින්න ඕනේ නැහැ හොඳද? ඔයාලා කැමති කෑම වර්ගය විකුණන්න බලාගෙන ඕන හදන්න. හොඳයි ඒක දැන් ලියන්නකෝ. හරි බලන්න මම හදන එක කෑවු. සමුකුත් මාත්‍රකාවක් නැහැනේ. ආ නෑ නෑ. තේ අයිස්ක්‍රීම් කොහොමද හදන්නේ? ආ හදන විදිය නම් මම දන්නේ නෑ පුතේ. අයිස්ක්‍රීම් නම් ඉතින් අයිස්ක්‍රීම් කප් එකක් ඇඳලා නේද? ඉස්සරහින් නම ලියන්න. සර්. මම හදන්න හදන්න අර ඇඟිලි වගේ එකක් පාම් පිටි වලි. කොහොමද? ඇඟිලි වගේ තියෙන අර එක. ආහා හා. හොඳයි හොඳයි. ඒක නම ලියන්න. සර්. ඔව්. පළතුරු පළතුරු ජූස් එක. ආ ඔය කමක් නැහැ. හරි හැමෝම හරිද? අනුහස් හැදුවේ මොනවද හදන්නේ? නවෝද් හදන්නේ මොනවද? බානුක මොනවද හදන්නේ? අයිස්ක්‍රීම්. දෙවුල් අයිස්ක්‍රීම් සර්. ඔලිතුලි ලිසල මොනවද හදන්නේ? ඔවිනි රසිරු සනුක හැමෝම මට කතා කරලා කියන්න මොනවද හදන්නේ? අයිස්ක්‍රීම්. සෑලි තුයි පැණි වලලු. ආ පැණි වලලු ඔය කියන්නේ? නෑරන වාස්තා. ආයි. සෑලි අයිස්ක්‍රීම්. ඔව්. එක වතාවක් කිව්ව නම් ඇති. අනිත් අය? සර් පැණි යන්නේ. පැණි ඔම්ලට්. ආ ඔම්ලට් හොඳයි. හොඳයි
කිව්වේ නැත්තේ කවුද? හරි හැමෝම මොනවාද දැන් ඔන්න විකුණන්න හදන්නේ නේද? දැන් ඉතින් ඕක ඉතින් විකුණන්න බෑ ගෙදර තියාගෙන හිටියට විකුණන්න බෑ නේද? කවුරුත් ඇවිල්ලා ගන්න නෑනේ. හරි දැන් මේක විකුණන්න නම් ඔයාලට කරන්න වෙනවා පෝස්ටරයක් නේද? පෝස්ටරයක් හදන්න ඕන ඔය කෑම වර්ගයේ විකුණන්න ගමේ අලවන්න ඕන ඒ පෝස්ටරය නේද? පෝස්ටර් අලවන තැන් තියෙනවනේ. ඒ අලවන තැන් වලට අලවන්න සුදුසු පෝස්ටරයක් අපි නිර්මාණය කරගන්න ඕනේ. එතකොට ගමේ අය ඇවිල්ලා ඔයාලගේ කෑම වර්ගය මිලදී ගනී නේද? එහෙමනේ නැත්නම් හැදුවට දන්නේ නේද? තොරතුරක් නේද ගමේ මිනිස්සුන්ට තොරතුරු දෙන්න ඕන. ආ මෙන්න කෑම වර්ගයක් තියෙනවා නේද? ඇවිල්ලා ගන්න නේද? ඒතර මොන වගේ දේවල්ද ඔයාලා ගමේ මිනිස්සුන්ට කියන්න ඕන? ඒ පෝස්ටරයෙන් කියන්න ඕන මොන වගේ දේවල්ද? ගන්න ගන්න කෑමේ නම සඳහන් කරන්න ඕන නේද? කෑමේ නම සඳහන් කරන්න ඕන. එතකොට නිෂ්පාදිනය නෑ, ඒව නෙමෙයි පුතේ. දැන් මේ පෝස්ටර් එක නිෂ්පාදිනය නෑ. මිල මිල සඳහන් කරන්න ඕන. මිල නැතත් කියන්න ඕන ලාභයි ලාභයි කියලාවත් නේද? ලාභෙට දෙනවා හරි එහෙම හරි කියන්න ඕන. එහෙමනේ දැන් ඔයාලා දැන්වීම වල දැකලා ඇතිනේ පෝස්ටර් වල නේද? ලාභයි ලාභයි ගන්න. ඒ වගේම රසම රසයි හරි එහෙම මොනවා හරි නේද? නැත්තම් ඉතින් මේ නිකන් මේ කැවුම් විකුණනවා කියලා ලිව්වට කවුරුත් ඇවිල්ලා ගන්න නෑ නේද? රසම රස කැවුම් නීතැනි වගේ රස කැවුම් එහෙම අර දාන්න ඕනේ මිනිස්සුන්ගේ නේද? හිත ඇද ගන්න විදිහ පුළුවන් වචන ටිකක් දාන්න ඕනේ. දැන් ඔයාලා ඔය රූපවාහිනියේ දැකලා ඇතිනේ දැන්වීම යනකොට නේද? ඒවයි කියන්නේ ඔය පිටි වර්ග බිස්කට් වර්ග වලට එහෙම නේද? රසම රසයි මේවා කෑවොත් උස යනවානේ, මොළේ වර්ධනය වෙනවා නේද? එහෙම කියනවනේ නේද? ඒ දැන්වීම වල රූපවාහිනියේ තියෙන ඒ මෙන්න මේ පණින්න පුළුවන්, දුවන්න පුළුවන්, අකුරු ලස්සන ලියන්න පුළුවන් නේද? එක එක දේවල් කියන ඒ මොකටද එහෙම කියන්නේ? ඒ මිනිසුන්ගේ හිත නේද ඒකට ආකර්ෂණය කරගන්න. එහෙම නැත්නම් ඒ කෑම වර්ගය වැඩිපුර විකුණ ගන්න. දැන් ඔයාලට ඒ වගේ වචන ටිකක් පෝස්ටරේ දාන්න වෙනවා. මොන වගේ ඒවා දාන්නේ ඔයාලා හිතන්නේ? මට නම් මම නම් දාන්නේ මේ වගේ එකක්. මී පැණි වගේ කෑවු නැත්තම් මී පැණි රසම රස කෑවු. ඔව්. එතකොට ඔයාලා මොනවද කොහොමද ලියන්නේ පෝස්ටරේ දාන්නේ? රසම රස පැණි වලලු ලාබෙට ගන්න නේද? සෝරි. එහෙම පුළුවන් නේද? ඊට පස්සේ ගන්න තැන කොහෙන්ද ගන්න කියලා ලියන්න ඕන නේද? රසම රස අයිස්ක්‍රීම්. රසම රස අයිස්ක්‍රීම්. ඒ වගේ මොන හරි වචනයක් දාන්න ඕන. චොකලට් රස ඇති අයිස්ක්‍රීම්, වැනිලා රස ඇති අයිස්ක්‍රීම් නේද? අර මිනිස්සු ආස වෙන විදියට වචන ටිකක් ලියන්න වෙනවා. හරි එහෙනම් දැන් ඔකට පෝස්ටරයක් අඳිමු අපි. ඔව්. යටින් අඳින් පෝස්ටරයක් නේද? ආහාර වර්ගයක්. කොහොමද පෝස්ටරයක් හරි දැන්වීමක් හරි කඩදාසි දැන් ඔයාලට උතන ඉඳ මදි සමහර විට පිටුවක් විතර යාවි මේ පෝස්ටරය අඳින්න. ඉතින් ඔයාලා පොත මේ පොතේ දැන් මේ පැත්ත නෙවෙයි සම්පූර්ණ පිටුවක් ගන්න මේ පැත්ත හරවලා අනිත් පැත්ත හරවලා ඊළඟ පිටුව අනිත් පැත්ත හරවලා ඒකේ තමයි පෝස්ටරය අඳින්න ඕන. ඔය කෑවුම් හරි මොනවා හරි ආහාර වර්ගයේ විකුණ ගන්න.
තේරුණාද? නැත්තම් දැන්වීමක් වුණත් කමක් නැහැ. හරි එහෙනම් අපි ටිකක් ලියමු නේද? ඒ වගේම මේ පෝස්ටරේ හරි දැන්වීමේ හරි ඒ කැවුම් වල හරි මේ පොඩි පින්තූරයක් අපි දාන්න වෙනවා නේ? නැත්තම් චිත්‍රයක් දැන් අපිට පින්තූරයක් ඔතන දාන්න බෑ. චිත්‍රයක් අඳින්න වෙන මේ හැඩය. නේද? එහෙම නැත්තම් සම්මේ අපිට පුළුවන් චිත්‍රයක් අඳින්න ඔය ළමයේගේ ආහාර වර්ගය ආහාරයේ කන නේද? ඒ ආහා අපි හිතමු පැණිවලු කියලා. පැණිවලු මේ කන නිදිය. ඒ ඔයාලා දැකලා ඇතිනේ නේද? අර දැන් ওই කිරි කිරි පිටි විකුණනකොට අර දාන නේද මෙහෙම බොන විදිය කිරි වීදුරුවක් බොනවා. අන්න ඒ වගේ චිත්‍රයක් අඳින්න පුළුවන් ඒ පෝස්ටරය ඇතුලේ. හරි දැන් කල්පනා කරලා බලන්න කොහොමද නිර්මාණය කරන්නේ කියලා. හරි කොතනින් හරි පටන් ගන්න ඕන? විදිය එකක් එවන්නද? නෑ මට පින්තූරය පස්සේ එවන්න. ෆොටෝ එකක්. දැන් අපි පටන් ගනිමු මේ පෝස්ටරය අඳින්න. මගේ එකත් මම අඳිනවා. පෝස්ටරේ අඳිනවා පුතේ. පොතේ මේ පැත්ත හරවලා අඳින්නේ පිටුවක. එතසක් කැවුම් ගෙඩියක් අඳිනක. ඔයාලා මේ කැවුම් නෙවෙයි දැන් මම කැවුම්. මම දන්නේ නැහැ ඔයාලගේ කැම වර්ගය මොකද්ද කියලා. බෝඩ් එක බලන්න පුතේ.
ඔන්න සර්ගේ පෝස්ටරේ නම් ඉවරයි. සර් මගේ ඩේට ඉවරුණා. දැන් ලොග්ුනේ මේකෙම මේකක් අඳින්න ඕනද? ඔව් පුතේ, ඔයාගේ කෑම වර්ගයේ විකුණ ගන්න පෝස්ටරයක් අඳිනවා. ඔන්න සර් කෑම වර්ගයේ කැවුම්නේ. පොතේද සර්? ඔව් පොතේ මේ පිටුව අනිත් පැත්ත හරවන්න. කෙලින් අතට නෙවෙයි, හරස් අතට. මී පැණි රසති කැවුම් එකක් රුපියල් පහයි. දහයක් ගත්තොත් දෙකක් නොමිලේ. ඊට පස්සේ ළමේ කැවුම් කකා ඉන්නවා. එයා කියනවා, හරිම රසයි. යමි යමි. ඔයාලත් ඒ වගේ ටිකක් දාන්න ඕන හොඳේ. දැන් එතකොට තමයි අර නොමිලේ දෙනකොටත් නේද? අර යෝගට් ගන්නකොටත් එහෙම වෙනවනේ නේ. පහක් ගත්තොත් දෙකක් නොමිලේ. එතකොට මිනිස්සු වැඩිපුර ගන්නවා. දැන් අපි මේක විකුණ ගන්න නේ ඕන. ඒ වගේම පාට කරන්න පුළුවන් ලස්සන පාට වලින් නේද? වර්ණ කරන්න. වෙළඳ දැන්වීම. සර් ඔය ඕන නම්බරයක්ද? ඔව්, ඔයාලගේ නම්බර එක දාන්න පුළුවන්. සර් අපිට නම්බර එකක් නැහැනේ. ගෙදර නම්බර එක දාන්න. සර් අපේ අම්මගේ එක දැම්මම. හරි, ඔය වෙළඳ දැන්වීම නේද? අපි නම් හැදුවේ පෝස්ටරයක් නැත්නම් දැන්වීමක්.
ඉතින් ඕනම භාණ්ඩයක් ප්‍රචාරණය කරන්න සුදුසු දැන්වීමක් නැත්නම් පෝස්ටරයක් හදන හැටි දැන් ඔයාලා දන්නවා. ඉතින් මේකත් මේ හොඳ ක්‍රමයක් නේද පුතේ? මිනිස්සුන්ව දැනුවත් කිරීමට හොඳ ක්‍රමයක් වෙළඳ දැන්වීම. ඉතින් මිනිස්සු දේවල් මිලදී ගන්නේ නේද? ඒවා ආකර්ෂණය වුණොත් විතරයි. ආකර්ෂණය කරගන්නා ප්‍රබල මාධ්‍යයක් තමයි වෙළඳ දැන්වීම. නේද? වෙළඳ දැන්වීම. දැන් ඔය රූපවාහිනිය යන්නේ වෙළඳ දැන්වීම් ගොඩක් නේද? රේඩියෝ එකෙත් යනවා. ඊට පස්සේ පුවත්පත්වලත් කියන වෙළඳ දැන්වීම්. ඉතින් ඒවා ඔය කෘත්‍රිම ආහාර ගැනනේ නූඩ්ල්ස් වගේ දේවල් බයි පැකට් නේ පොඩි පොඩි බිස්කට් වර්ග ගැන පැණි බීම ගැන කොච්චර වෙළඳ දැන්වීම් යනවද නේද රූපවාහිනියේ. හැබැයි ඉතින් අපි දැනගන්න ඕන ඒ මිනිස්සු ඒව දාන්නේ ඇත්තටම ඒකේ තියෙන නිසා මත් වෙන්න පුළුවන් සමහර විට මේක රසයි තමයි නමුත් අර අපි වැඩිපුර රස බවක් පෙන්වන්නේ මොකටද මේක මිනිස්සුන්ට විකුණන්න ඕන නිසානේ තේරුණාද? එතකොට විකුණන කොට පුතේ ටිකක් අර වැඩිපුර නේද ඒක ඒ ගැන කියනවා ඒක තමයි හැටි. හැබැයි එතකොට ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මේ වෙළඳ දැන්වීම වල මෙහෙම ගියාට සමහර විට මේකේ ඇත්තම දේ නොවෙන්න පුළුවන් නේද? ඒක නිසා අපි භාණ්ඩ ඔය මිලදී ගන්නකොට දැන්වීම වලට එච්චර රැවටෙන නරකයි නේද? දැන්වීම වලට එච්චර රැවටෙන නරකයි. දැන්වීමේ තිබුණාට පළියට අපි ගන්න යන්නේ නැහැ. අපි භාණ්ඩයක් හොඳ නරක අඳුන ගන්න වෙන ක්‍රම තියෙනවනේ නේද? ඒවා අපේ සෞඛ්‍යයට හොඳද නේ, ශරීරයට හොඳද නරකද, ඒවෙන් ලැබෙන දේවල් සමහර විට අපිටි කෑම වෙන්න පුළුවන් නේද? සමහර විට අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් සමහර ඒවෙන්. ඉතින් අන්න ඒ වගේ වෙළඳ දැන්වීමේ තිබුණු පළියට අපි ඒව මිලදී ගන්න යන්නේ නැහැ නේද? හැවටෙන්නේ නැහැ අපි. හොඳයි. හරි, එහෙනම් ඔය දැන්වීම වල තව ටිකක් ලස්සන කරලා ගෙදරදී මේ වැඩේ කරන්න හොඳේ. ටිකක් බලමු. ඔව්, කාගේද පෙන්වන්න කැමති? ලිතුලිගේක. ලිතුලි පෙන්වන්න එහෙනම්. ලස්සනයි. ලිතුලා තඳිනව නේද? හරි. තෙනුමි බලමු තෙනුමි. ඔ කැමරේ එකට අරන් එතකොට මම ගන්නම්. ඇඟිලි විකුණන්නේ ඕ. දෙනුමි විකුණන්නේ ඇඟිලි. හොඳයි. බලමු අපි තා කවුද ඉන්නේ කියලා. බින්දු. ඔ පෙන්නන්න මට. කැමර එකට පෙන්නන්න එතකොට මම ගන්නම්. අම්මා දෙමළි අම්මා හවු කවු තන්නේ 1 2 3 4 5 6 7 8. එහෙනම් අනිත් දරුවෝ පුතේ ඔයාලා එහෙනම් ඕක තව ලස්සන අන්දර මට ෆොටෝ එකක් දාන්න හොඳේ. ෆොටෝ එකක් දාන්න මම දාන්න. දාන්න බින්දු. හරි. දැන් අපි ඊළඟ වැඩේට යමු. ඔයාලා පුතේ මේ මොකද්ද ඔයාලට ඔය නේද නිතර හමු වෙන පුද්ගලයන් ඉන්නවනේ. ඔය දැන් මාවත් නිතර හමු වෙන ඔයාලට නේද? ඔ මේ විදිහට හරි හම්බ වෙනවනේ. එතකොට සමහර විට ඔයාලගේ ගෙදර දෙමාපිය ඔයාලට නිතරම හමු වෙනවා නේ. වෛද්‍යවරයා හමු වෙනවා නේද? වෛද්‍යවරයාත් හමු වෙනවනේ.
සමහරට බස් එකක එහෙම ගියොත් කොන්දොස්තරවරයා හමු වෙනවා. නේද? කඩේට ගියොත් වෙළෙන්දෙක් හමු වෙනවා. මේ වෙළෙන්දෝ ඉන්නවනේ. ආච්චි නෑදෑයෝ. නේ? ඊට පස්සේ හාමුදුරුවරු එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂයේ අය නේද? පූජක උතුමන් එයාත් ඔයාලට හමු වෙනවා. ඉතින් ඔන්න අපිට නිතර හමු වෙන පුද්ගලයන් ඉතින් ඒ අය සමග කතා බහ කරනවනේ පුතේ ඔයාලා නේද? කතා කරන දැන් මහත් එක්කත් ඔයාලා කතා කරනවා. නේ? අම්මා එක්ක තාත්තා එක්ක එහෙම නැත්නම් ඒ නිතර හමු වෙන පුද්ගලයන් සමග ඔයාලා කතා බහ කරනවා. ඒ කතා බහ කිරීමේදී කතා බහ කරනවා කියන්නේ ඔයාලගේ තියෙන දේවල් අනිත් අය කියන එක නේද? ඔව්. ඒ තමන්ගේ දේවල් නේද අපි පැහැදිලිව කියන්න ඕන, නිර්වෝල්ව කියන්න ඕන. නිර්වෝල් කියන්නේ පැහැදිලිව. නේද? ඒ වගේම ආචාරශීලීව කියන්න ඕන. ආචාරශීලීව. මොකද්ද මේ ආචාරශීලීව කියන එක කියන්නේ මොකද්ද? කතා කරනකොට. ආචාරශීලීව කතා කරන. දැන් වෛද්‍යවරයා හමු වෙන ගියා කියමු ඔයාලා. වෛද්‍යවරයාට කියනවද මේ මාමේ කියලා කතා කරනවද? ඒ අයියේ කියලා කතා කරනවද? ડોક્ટર කියලා කතා කරනවා. ඔව්, දොස්තර මහත්තයෝ එහෙම නැත්නම් ડોક્ટર නේද? එහෙම අපි කතා කරන්නේ ආචාරශීලීව කතා කරන්නේ. වෛද්‍යවරයා. ඔව්, වෛද්‍යවරයා කියලා කතා කරන්නේ නැහැ. අපි ડોક્ટર කියලා නේද? එහෙම නැත්නම් සිංහලෙන් කතා කරනවා නම් දොස්තර මහත්තයෝ නේද? දොස්තර මාමා එහෙම කියන්න යන්නේ ඒ පොඩි කාලේ නම් ඉතින් අපි එහෙම කියනවා. නමුත් දැන් ඔයාලා එහෙම කියන්න ඕනේ නෑ. ડોક્ટર කියලා කතා කරන්න පුළුවන් නේද? ડોક્ટર. එතකොට බෙහෙත් අපි අපේ ලෙඩේ නේද නිරවුල්ව කියන්න ඕන. නිකන් එතන කාංකෙදි ගගා මේ ආ මෙතන රිදෙනවා, අතනත් මෙහෙමයි, එහෙම ඇඹරි ඇඹරි අපි කතා කරන්නේ නෑ නේද? පැහැදිලිව ડોક્ટરට ඒක අපි කියන්න ඕන ආචාරශීලීව. ඒ වගේම බෙහෙත් අපිට ලියලා දුන්නාම ඔව් මෙහෙත් දීලා දැන් ඕනේ ડોક્ટર ඒ වැඩ ඉවර. දැන් ඔයාලා මොකද කරන්නේ ඊට පස්සේ? නිකම්ම නැගිටලා ආයෙනවද? එහෙම නැත්නම් වෛද්‍යවරයාට ස්තුති කරනවද? කොහොමද ස්තුති කරන්නේ? ආචාරශීලී වෙන්න ඕන නේද? ඒක තමයි ආචාරශීලීකම කියන්නේ. දැන් ඔයාලා දැන් පන්තියට ආවට පස්සේ නේද අපි ආයිබෝවන් නේද? එහෙම අපි කතා කරන්නේ පන්තියේ වුණාට පස්සේ ඔව් සුබ රාත්‍රිය වේවා, ගුඩ් නයිට් නේද ආයිබෝවන්. ඒව අපි ඒක තමයි ආචාරශීලීව වෙනවා. ඒ කියන්නේ අන්න ඒක. හරි. ඒතකොට පන්තිය ඇතුලේ දැන් මාත් එක්ක කතා කරනකොට ඔයාලා සර් කියලා කතා කරනවා නේද? මම පුතේ කියලා කතා කරනවා. ඒ වගේ ඒක තමයි ආචාරශීලී බව කියන්නේ. එතකොට එහෙම නැත්නම් අපි වෙන වෙන විදිහට කතා කරන්නේ නැහැ. දැන් අම්මා එක්ක කතා කරනකොටත් උනත් එහෙම තමයි. සුහද බව නේද? අම්මා කියලා. අම්මේ අම්මා. තාත්තන තාත්තා. නෑදෑයොන්ටත් එහෙමයි පුතේ. අපි නෑදෑයෝ එක්ක කතා කරනකොට අපිට වඩා බාලයට නම් නංගි මල්ලි කියලා එහෙම කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් නමෙන් කතා කරන්න. වැඩි මල් අයට අපි නම් වලින් කතා කරන්න යන්නේ නැහැ. කේ අයියේ කියන්නේ. අපි හිතමු සුපුන් කියලා ඔයාට අයිය කෙනෙක් ඉන්නවනම් සුපුන් මෙහෙ ඉන්න. එහෙම කතා කරන්නේ නැහැ අපි. සුපුන් අයි නේද? නැත්නම් සුපුන් සුපුන් නේද? පුංචි අම්මේ අපේ අපේ ඔව් බාප්පේ කෙනෙක් ඉන්නවා නේද? ඔව්. එහෙම නේද? ඒක තමයි ආචාරශීලී කියන්නේ. එහෙම නැත්නම් ඔය නරක වචන වලින් අපි කතා කරන්න යන්නේ නැහැ. නේ? උදෑසනට good morning කියන්න නේ. සවසට good evening කියන පුරුදු වෙන්න. එතකොට රාත්‍රියට නම් good night කියන්න. නේද? අම්මට තාත්තට උනත් කමක් නැහැ good night.
අම්මේ ගුඩ් නයිට් තාත්තේ කියලා එහෙම කියන්න පුළුවන් වෙනවා සුබ රාත්‍රියක් වේවා නේද එහෙම තමයි අපි අම්මට තාත්තට වැඳලා මේ ඒ සුහද බව ඇති වෙන්න පුතේ අන්න එතකොට තමයි පැහැදිලිද අපේ ගෙදර සුහද බව ඇති වෙන්නේ හැමතැනකම එතකොට තමයි අපට මේ වැඩ ටික කරගන්න පුළුවන් පහසු වෙන්නේ නේද නැත්තම් ඉතින් රණ්ඩු වෙවි බැන බැන එහෙම කරනකොට හැමෝටම අමාරුයි මේ කරදරයි ඒක නිසා තමයි අපි ආචාරශීලී වෙන්න ඕන හොඳයි ඉතින් තව නිතර හමු වෙන පුජ්‍යලයෝ ඉන්නවාට හාමුදුරු කෙනෙක් හමුනොත් එහෙම පූජක භක්ෂ්‍ය උතුමෙක් හමුනොත් ඔව් හාමුදුරු වනි ඔව් හාමුදුරු වනි අවසරයි හාමුදුරුවනේ එහෙම කතා කරන්නේ අවසරයි හාමුදුරුවනේ නේද දැකපු ගමන් අපි නේද නමස්කාර කරනවා නේ වඳිනවා ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ අවසරයි හාමුදුරුවනේ ඊට පස්සේ අපි හරිම ආචාරශීලීව තමයි හාමුදුරු කෙනෙක් ගාව කතා කරන්නේ නැත්නම් යාළුවෙක් එක්ක කතා කරනවා වගේ කතා කරන්නේ නැහැ නේද ආචාරශීලීව අපි හැදිලිව හාමුදුරුවනේ ඔව් ඊට පස්සේ අපි පිටක් වෙනකොට ආයිමත් නමස්කාර කරලා නේද? එහෙම තමයි අපි පූජක පක්ෂයේ උතුමන් ගාව හැසිරෙන්න ඕන කතා කරන්න ඕන. ඉතින් ඒවත් ඉතාලි වැදගත්. හරිද? හරි. ඒකට පොඩි මේ දෙබසක් ලියමු අපි. මාතෘකාවට ලියාගන්න පුතේ අර චිත්‍රයෙන් පස්සේ හොඳේ චිත්‍රයෙන් පසු ඊළඟ පිටුවේ වෛද්‍යවරයා සහ මම අතර මම කියන්නේ ඔයා නේද අතර කතාවක් ලියන්න ඕන කතා කරන විදිය අරවාල දෙබසක් ලියන දන්නවනේ නේද මුලින්ම මම ඔව් මම කියන්නේ ඔය මුලින්ම බෙහෙත් ගන්න ගියාට පස්සේ ඔයාලා මොකද්ද කියන්නේ දැන් අම්මා යන්නේ ඔයා අතර තනියම යනවා කියලා හිතන්නවද වෛද්‍යවරයා කියන දේ ලියන්න ඔයාලා හොඳේ පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න. රයිට් ඊට පස්සේ මොකද කතා කරන දේවල් ওই විදියට දිගට ලියන්න අවසානය වෙනකම්. අපිට දෙබස් ලියන්න ඔයාලා දන්නවනේ සිංහල පාඩම. අර මම මේ එකයි ලියුවේ තා මේක දිගට පහලට යනවා නේද ඒක ඔයාලා දන්නවා. තේඔක මකන්න එපා. ආහා හරි අර පස්සේ කරන් දැන් කියා දෙන වෙලාව මේ වැඩේ කරන්නේ